नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिनतुनी හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත අද දවසේදී බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් හැම දිනම එකතු වෙලා මේ වටිනා අවස්ථාවට සම්බන්ධ වෙන්නේ පොසොන් පොහොය හේතු කරගෙන සීල සමාදාන වැඩසටහන වෙනුවෙන් අද දවසේදී මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියක් සිද්ධ කරගන්න අවස්ථාවකයි හැම දිනම රැඳී ඉන්නේ. පින්තුනේ අපි පොසොන් පොහොය කියලා කියන්නේ අපිට ලැබුණු සුවිශේෂවත් පොහොය දිනයක්. විශේෂයෙන්ම බෞද්ධයින් විදිහට සහ ශ්‍රී ලාංකිකයින් විදිහට අපි කාටත් වැදගත්ම දිනයක් තමයි පොසොන් පොහොය කියලා කියන්නේ. උතුම් බුදුදහම අපට ලැබුණු දිනය. ඒ බුදුදහම ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්තවන්නට හේතු වුණ දිනේ. ඒ වගේම ඒ බුදුදහම මේ ලෝකය පුරාම ව්‍යාප්තවන්නට අවශ්‍ය පදනම සැකසුණු දිනේ හැටියට අපිට පොසොන් පොහොය හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා ලංකාවට පමණක් නෙමෙයි සමස්ත ලෝකයටම වැදගත්ම දවසක් තමයි පොසොන් පොහොය දිනේ කියලා කියන්නේ. ඒට හේතු වෙන්නේ මුළු ලෝකයටම බුදුදහම බෙදා දීමට කටයුතු කළේ උත්සාහවත් තුනේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ලංකාවට බුදුදහම ලැබීම ලෝකයේ මොනම රටකට බුදුදහම ලැබීමටත් වඩා විශේෂ සංසිද්ධියක්. පොසොන් පොහොය දිනේදී අපි ඒ උතුම් සංසිද්ධිය ස්මරණය කරනවා, සිහිපත් කරනවා. නොඑක් බාධක මැද, නොඑක් පීඩා මැද, නොඑක් අවහිරතා මැද බුද්ධ ශාසනය පරපුරෙන් පරපුරට පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවා. ඒ උතුම් මහා සංඝරත්නය ගිහි පින්නතුන්ගේ උපාසක උපාසිකාවන්ගේ පූර්ණ අනුග්‍රහකත්වය ඇතිව අද දවසේදී මහා විශාල වෙසෙනයන් හමුවේදී මහා විශාල කටයුතු හමුවේදී මේ ශාසන ධර්මය සංරක්ෂණය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ මහා සංඝරත්නය ඒද ගිහි පින්නතුන්ගේ මහා දායකත්වයේ යටතේ. ඉතින් ඒ නිසා ලෝකයේ පුරාවටම අපි අරගෙන බැලුවොත් අමිශ්‍රව නොයෙකුත් මතවාදයන් හා එකතුව කිලුටු වන්නට නොදී බුදුදහම රැකගත් ප්‍රධානතම රට ලෙස සහ එකම රටක් ලෙසත් අපිට ලංකාව හඳුන්වන්නට පුළුවන්. මොකද ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකයට නොයෙක් දේවල් සංගායනාවෙන් පසුව එකතු කළෙත් නැහැ. ත්‍රිපිටකයේ තියෙන දේවල් සංගායනාවෙන් පසුව ඉවත් කළෙත් නැහැ. ඒ අනන්‍යතාවය අපේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට හිමි. උන්වහන්සේලා ඒ රැකගත් ධර්මයේ තමයි මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මුළු ලෝකයේම ඒ අනන්‍යතාවයේ මත පිහිටා සිටමින් තමයි මේ ධර්මය ඉගෙන ගන්න දරන්නේ. ඒ හින්දා අපිට පොසොන් පොහොය ඒකට මුල් උන පොහොය දිනේ අමතක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ පොසොන් පොහොය දවසේදී බුද්ධ ශාසනයේ වැදගත්ම පොහොය දවසක් විදිහට පැවැත්මෙහි ශාසනික පැවැත්මෙහි වැදගත්ම පොහොය දවසක් හැටියට සිහිපත් කරමිනුයි අද දවසේදී අපි මේ ධර්ම කාරණාවන් මේ විදිහට සාකච්ඡා කරන්නේ. ඉතින් අපිට බෞද්ධ සංගමයේ වෙනුවෙන් අපේ පින්වත් මහේ මහත්මා සිහිපත් කළා සුතවන්ත සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්නට තිබුණොත් අවබෝධ කරගන්නට තිබුණොත් වඩා හොඳයි කියලා. ඒ නිසා අපි කල්පනා කළා ඒ ආශ්‍රය කරගෙනම මේ පින්තුන්ට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නට කියලා. සුතවන්ත සූත්‍රය කියලා කියන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේහි ධම්මකථික වග්ගයේහි දකින්නට ලැබෙන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ වැදගත් කාරණාවක් මතු කරලා තියෙනවා. එහෙමත් නැතිනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ශ්‍රාවක භාෂිතයක් ලෙස ඔසවා තැබීමක් මේ සූත්‍ර දේශනාව තුළදී සිද්ධ වෙනවා.
බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම දුකෙන් මිදෙන මාවතක් පිළිබඳව දුකෙන් මිදෙන ක්‍රමයක් පිළිබඳව අපට දේශනා කරන්නට අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව අපිට පැහැදිලි කරලා දේශනා කළා. එයින් නිවී සැනසුණු උත්තමයන් වහන්සේලා අපිට ඒ නිවෙන මාවත පිළිබඳව ඒ විදිහටම පැහැදිලි කරලා දේශනා කරලා තවදුරටත් දල්හිකරණය කරමින්, ඒ කියන්නේ දැඩි කරමින් අපිට ඒ සඳහා තමන්ගේ ජීවිතයම සාක්ෂි කොට තැබුවා. සුතවන්ත සූත්‍ර දේශනාවත් ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර වැඩ ඉන්න කාලෙදී මහා කොට්ටිත තෙරුන් වහන්සේ අයස්මන්තං සාරිපුත්තං ඒතදෝච සරියුත් තෙරුන් වහන්සේට මෙහෙම කියනවා. සුතවතාවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. ඇවැත්නි, සුතවත් ආර්ය ශ්‍රාවකයා නැතිනම් සුතවතාවසෝ සාරිපුත්ත භික්ඛුනා සුතවත් ශ්‍රාවකයා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. කවර ධර්මයක් යෝනිසෝ මනසිකාතබ්බා මනවින් මෙනෙහි කළ යුතුයිද කියලා මේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. දැන් මේ මහා ප්‍රඥ උතුමන් වහන්සේලා දෙනමක් කොට්ටිත තෙරුන් වහන්සේ කියන්නේ ඉතාම භාග්‍යතුන් වහන්සේ සංක්ෂිප්ත කොට දේශනා කළ දේශනාවන් විස්තරිතව දේශනා කරන්නට ඉතාමත් සමර්ථකම් දක්වපු තෙරුන් වහන්සේ නමක්. සරියුත් තෙරුන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් වුණ මහෝත්තමයාණන් වහන්සේ, දක්ෂිණ ශ්‍රාවකයාණන් වහන්සේ. එතකොට මේ සරියුත් තෙරුන් වහන්සේගෙන් කොට්ටිත තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහනවා. ඇවැත්නි, මේ සුතවත් ශ්‍රාවකයා නැතිනම් සුතවත් භික්ෂුව විසින් කවර ධර්මයක්ද යෝනිසෝ මනසිකාරය කරන්න කියලා. මේ වෙලාවේදී මේ සරියුත් තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. සුතවතාවසෝ කොට්ඨිත භික්ඛුනා පංචපාදානක්ඛන්දා අනිච්ඡතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බා. එවත්නි, සුතවතාවසෝ කොට්ඨිත භික්ඛුනා ශ්‍රුතවත් වූ භික්ෂුව විසින් පංචපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, සල්ලයක් වශයෙන් ආදී ලෙස දකින්නට අවශ්‍යයි කියලා දේශනා කළා. එතකොට දැන් යෝනිසෝ මනසිකාරය කියන කාරණය හඳුන්වා දෙනවා. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දකිනකම, දුක් වශයෙන් දකිනකම, ඒ වගේම රෝගයක් හැටියට දකිනකම, ඒ වගේම ලේසරව පිරුණු දුක් වේදනා ගෙනවින් දෙන ගඩක් විදිහට, ගෙඩියක් විදිහට දකිනකම, ඒ වගේම හුලක් විදිහට දකිනකම, ඒ වගේම විපතක් විදිහට දකිනකම, ඒ වගේම ආබාධයක් විදිහට දකිනකම, පෙලීමක් විදිහට දකිනකම, ඒ වගේම අනුන් විසින් වනසන වෙනසීම පිණිස තබන ලද්දක් විදිහට දකින, හිස්සුවක් විදිහට දකිනකම, එතකොට මේ අනාත්ම විසින් දකිනකම කියලා මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා කියලා සරියුත් තෙරුන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා. පිළිතුරු දීලා ඒ කාරණාව පිළිබඳව විස්තර කරනවා තවදුරටත්. කතමේ පංච කුමන ස්කන්ධ ධර්මතා පහක්ද? සයිතේදං රූපපාදානස්කන්ධෝ රූපපාදානස්කන්ධේ වේදනා සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධය. ඇවැත්ති, මේ ශ්‍රුතවත් භික්ෂුව විසින් මෙන්න මේ පංචපාදානස්කන්ධය යෝනිසෝ මනසිකාරය කළ යුතුයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කළ යුතුයි කියලයි දේශනා කරන්නේ. නුවණින් මෙනෙහි කළ යුතුයි කියලා කියන්නේ ඒක අපිට ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට තියෙන දෙයක්. දැන් මෙතනදී වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ කාටද මේ කතාව කියන්නේ? සුතවත් ශ්‍රාවකයාට. සුතවත් කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව අහලා තියෙන කමට කියනවා සුතය කියලා. අපි දන්නවා සුතමය ඥානය කියලා එකක්. සුතමය ඥානය කියලා කියන්නේ ඇසීමෙන් දැනගන්නා ලද නුවණට සුතමය ඥානය කියලා කියනවා. එතකොට සුතවත් භික්ෂුව කියලා කියන්නේ මෙන්න මේ ධර්මය අහලා දැනගත්ත කෙනාට සුතවත් භික්ෂුව කියලා කියනවා. හැබැයි තාම අවබෝධයටපත් වුණ කෙනෙක්
කියලා වචනයෙන් සඳහන් කරන්නේ නැහැ. සමහර විට කෙනෙක් හිතනවා මේ ටික දැකපු ගමන්ම මේ ටික පමණින්ම ඒ කෙනා සෝතාපට්ටි ඵලයට පත් වුණ කෙනෙක්. එහෙම නැතිනම් සුතවත් කියන වචනය දුටු පමණින්ම ඒ කෙනා සෘතවත් කියලා කියන්නේ සෝවාන් ඵලයට පත්වීම පත් වුණ කෙනාම තමයි සුතවත් කියලා කියන්නේ කියලා දෘෂ්ටියකට පත් වෙනවා. ඇත්තටම සෘතවත් කියන වචනේ යොදන්නේ ඒ විදිහට මේ සෝතාපට්ටි ඵලයට පත් වුණ කෙනෙකුට පමණක් නෙමෙයි, සෘතවත් ශ්‍රාවකයෝ ඉන්නට පුළුවන්කම තියෙනවා. සෘතවත් ශ්‍රාවකයෝ පෘතජ්ජන වූයේද ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ පෘතජ්ජන වූයේද ඒ කෙනා මාර්ගයේ වැඩන්නේ අහගත්ත ධර්මයේනේ. නිසා ශ්‍රුතේ කියන එක සහ සෝතාපට්ටි ඵලය අතර සම්බන්ධය තියෙන්නේ අහගත්ත දේ වඩලා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන එකෙන් මිසක වෙනත් තැනකින් නෙමෙයි. ඒ නිසා සුතවත් කියන වචනය දුටු ගමම්ම කල්පනා කරන්නට එපා. සුතවත් කියලා කියන්නේ මේ ශාසනයේ ධර්මය අවබෝධ කරගත්ත සෝතාපට්ටි ඵලයට පත් වුණ ආර්ය ශ්‍රාවකයාය කියලා තීරණයකට බැස ගන්නට එපා. එතකොට මේ ශ්‍රුතවත් කෙනෙකු, ඒ කියන්නේ ධර්මය පරතෝඝෝසප්පත්තයෙන් තව කෙනෙකුගෙන් අහලා දැනගන්න කෙනෙක් තමයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ මානසිකාරය පවත්වන්නේ. එහෙම නැතිනම් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ ධර්මය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, ගඩක් වශයෙන් මේ මානසිකාරය පවත්වන්නේ. මේ විදිහට දේශනා කරලා තානංකෝ පනේතං ආවසෝ විජ්ජති යං සුතවා භික්ඛූ මේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චකරියාත. ඔන්න වැදගත්ම තැනක් එතකොට අපිට ලැබෙනවා. ඇවැත්නි, මේ යම් කිසි දෙයක් මේ අර ශ්‍රුතවත් භික්ෂුව මේ විදිහට මානසිකාරයේ පවත්වනකොට ඒ මානසිකාරයේ පැවැත්වීම තුළින් ඒ ශ්‍රුතවත් භික්ෂුව සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා කියනවා නම් තානංකෝපනේතං ආවසෝ විජ්ජති. ඇවැත්නි, ඒ බඳු තැනක් විද්‍යමාන වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා. එතකොට ශ්‍රාවකයා අහලා දැනගත්ත දෙයක් මානසිකාරයේ පවත්වනකොට, ඒ කියන්නේ භාවනාමය වශයෙන් යායක මෙනෙහි කරනකොට, සම්මර්ෂණය කරනකොට, මානසිකාරයක් පවත්වනකොට ඒ කෙනා ඒ හේතු කරගෙන සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියන එක විද්‍යමාන වන දෙයක්. අන්න එතකොට අර අපි කලින් කතා කරපු කාරණය තව දුරටත් ස්ථාපනය කරනවා. කොහොමද? සුතවත් කියන වචන මාත්‍රයෙන්ම සෝතාපන්නයි කියලා කිව්වේ නැහැ. සුතවත් බව ලබාගත්හු විසින් සෝතාපන්න වීම පිණිස උත්සාහවත් වුණා, මඟ දියුණු කළා. එහෙම නැතිනම් මානසිකාරයේ පවත්නවා. ඒ විදිහට මානසිකාරයේ පවත්වාගෙන යනකොට ඒ සෘතවත් ශ්‍රාවකයන් වහන්සේ, නැතිනම් ඒ සෘතවත් භික්ෂුව ඒ පවත්න මානසිකාරයේ තුල ඔහුට අවබෝධ වෙනවා ධර්මයේ පිළිබඳව. එතකොට ඒ පළවෙනි මාර්ග ඵලයට පත් වීම, නැතිනම් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන දේ මේ ලෝකේ විද්‍යමාන වන දෙයක්. අන්න අපිට සෝතාපට්ටි ඵලය සමහර වෙලාවට අපිට ලෝකෙ තුල අහන්නට ලැබෙනවා. මේ බණ ඇහිීමෙන් පමණක්මයි සෝවාන් වන්නට පුළුවන්, අහලා විතරමයි මේක සෝවාන් වෙන්න පුළුවන් කියලා. දැන් මේ සූත්‍රයට අනුව ඔබට පැහැදිලි ඇති, මේ අපිට ඉස්සෙල්ලා කියනවා මේ මානසිකාරය කරන්න කියලා. දැන් මේ මානසිකාරය කරනකොට තමයි මානසිකාරය තුල සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ. එතකොට ඒ මානසිකාරය කියලා කියන්නේ අර අහගත්ත දේ තමයි මානසිකාරය පවත්වන්නේ. කෙනෙක් හිතනවා නම් බණ අහගෙන ඉන්නකොටම ආර්යයන් වහන්සේ ඉස්සරහදිමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ, එහෙම නැතිනම් අහගත්ත දෙයක් කැලේකට ගිහිල්ලා වඩනකොට සෝතාපන්න වෙන්න බෑ, මානසිකාරය පවත්වනකොට සෝතාපන්න වෙන්න බෑ කියලා හිතනවා නම් ඒක දෘෂ්ටියක්, ඒක වැරදි සාගත දෙයක් කියන එකට හොඳ සාධකයක් වෙනවා මේ සූත්‍ර දේශනාව. ඔබට මේ සූත්‍රය තුළින් මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ධර්මයේ වඩන්නේ ශ්‍රුතවත් කෙනෙක්. ශ්‍රුතවත් කෙනෙක් කියන්නේ ශ්‍රුතවත් කියූ මාත්‍රයෙන්ම සෝවාන් ඵලයට පත් වන කෙනෙක් නෙමෙයි. ඔහු ධර්මය අහලා දැනගත්ත කෙනෙක්. ඒ දැනගත්ත කෙනා මේ විදිහට මඟ වඩනවා. මඟ වඩනකොට තමයි ඔහුට සෝතාපට්ටි ඵලය ලැබෙන්නේ. ඒක අහගෙන ඉන්නකොට ලැබුණා නෙමෙයි, ඔහු ඒක ලැබුවේ අහගත්ත දේ මානසිකාරය පවත්වනකොට. මේ ලෝකේ චරිතනානත්වයක් තියෙනවානේ. චරිතනානත්වයක් කියලා කියන්නේ පුද්ගලයන්ගේ වශයෙන් කෙනකෙනාගේ චරිතය එකිනෙකාට වෙනස්. නානත්ත කායා නානත්ත සංඥා කියලා අපි කියන්නේ. එතකොට කයවල් වෙනස් වගේම
සංඥාවනුත් වෙනස් වෙනවා. ඒ කයවල් සහ සංඥාවන් වෙනස් වෙනකොට ලෝකේ ස්වභාවය තමයි ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මතාවල තියෙන වැඩිම ඉන්ද්‍රිය ධර්මතා ටික දියුණු වීමත් කෙනකෙනාට සාපේක්ෂව වෙනසක් වෙනවා. ඒ කෙනකෙනාට සාපේක්ෂව එතන වෙනසක් වෙනකොට අවබෝධ ඥාණය තුලත් ඒ වෙනස අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ධර්මය අවබෝධ වීම අහගෙන ඉන්නකොට බොහොම ක්ෂණිකව ඉතාමත් වේගයෙන් අවබෝධ වන්නට පුළුවන්. තවත් කෙනෙක් ඉන්නවා ක්ෂණිකව වේගයෙන් අවබෝධ නොවි එයාට කාලයක් තිස්සේ අහගත්ත ධර්මයේ වඩනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. සමහර කෙනෙක් සජ්ජායනා කරනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. දේශනා කරනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. මේ විදිහට ඒ අවබෝධ වීම නොඑක් ආකාරයට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ දහම් පරියායන් අනුව අපි අපේ මනස අරගෙන යනකොට ඒ ඔස්සේ අපිට මේ සියලු කාරණාවන් අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ මහා රහතන් වහන්සේලා දෙනම මේ කරුණ කෙනෙකු මඟ වඩනකොට උන්වහන්සේලාට හමු වුණ තැන් පිළිබඳව එහෙම නැතිනම් මාර්ගයේ වඩන ශික්ෂු භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයන් අනුව උන්වහන්සේලාට දැනුණු ආකාරයේ පිළිබඳව මේ විදිහට මේ සාකච්ඡාවක් පවත්වන්නේ. එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙක් ධර්මය අහලා දැනගෙන ඒ අය මඟ වඩනකොට ඔවුන් සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරනවා නම් අන්න ඒ බඳු තැනක් තියෙනවා. ඒ විදිහටම ඒ අය තවදුරටත් පංච උපාදානස්කන්ධයේ මේ විදිහට මෙනෙහි කරනකොට සකදාගාමි ඵලය ලබනවා නම් සකදාගාමි ඵලය ලබනවා කියන එකත් විද්‍යමාන වෙනවා. අනාගාමි වෙනවා නම් අනාගාමි ඵලය ලබනවා කියන එකත් විද්‍යමාන වෙනවා. ඒ වගේම අරහතාපනාවසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතප්ප. සාරිපුත්තයන් වහන්සේ මේ රහතන් වහන්සේ විසින් කවර ධර්මයක් නුවණින් දකින්න අවශ්‍යද? එතකොට එහෙම අහනකොට පිළිතුරු දෙනවා අරහතාපිකෝ අවසෝ කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ. එතකොට ඇවැත් කොට්ටිතේනේ රහතන් වහන්සේත් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ගඩක් සල්ලයක් වශයෙන් දකිනවා කියලා දේශනා කරනවා. ඊට පස්සේ නතිකෝ ආවසෝ අරහතෝ උත්තරින් කරණීයන් කතස්සවා පටිවසෝ. එතකොට පතිචයෝ අහනවා ඇවැත්නි මේ රහතන් වහන්සේට එත්මත්ෙහි කරන්නට දෙයක් නැහැ, උත්තරිකරණීය දෙයක් නැහැ. එහෙනම් ඇයි රහතන් වහන්සේ මේ නැවත මේ විදිහට මේ මානසිකාරයේ පවත්වන්නේ? එතකොට අපිච ඉමේ ධම්මා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය චේව සංවත්තಂತಿ සති සම්පජඤ්ඤාය චාති. හුදෙක්ම මේ ධහම වඩනකොට මේ ධහම බහුලීකృత කරනකොට මේ ධහම දියුණු කරනකොට හුදෙක්ම එය සති සම්පජඤ්ඤේ පිණිස නුවණ පැවැත්ම පිණිස එහෙමත් නැතිනම් ditta ධම්ම සුඛ විහරණය සඳහා, ඒ කියන්නේ මේ ජීවිතේදීම සැප විහරණය සඳහා හේතු වන දෙයක් පමණයි. ඒක අරහත් ඥාන දර්ශනයට අදාළව තමයි ඒ කතාව අපි එතනදී කතා කරන්නේ. එතකොට දැන් මෙතනදී මේ සුතවන්ත සූත්‍රයේ තුල ඊටාම වැදගත් කරුණු කාරණා කිහිපයක් තමයි මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒ කාරණාවන් ටිකේදී අපිට ඊටාමත් ප්‍රයෝජනවත් වෙන කාරණාවනේ දැන් මුල් කරගත්ත කාරණාවනේ පංච උපාදානස්කන්ධ ධර්මය මෙනෙහි කරන ආකාරය. එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගන්ධයක් වශයෙන්, සල්ලයක් වශයෙන් මේ විදිහට මානසිකාරයේ පවත්තන්නේ කොහොමද? ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි ටිකක් නුවණින් විමසා බැලිය යුතු වෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි මේ විදිහට පවත්වන මානසිකාරය අපිට කියන අනිත්‍ය වශයෙන් දකින්නට කියලා. කුමන ස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්මයක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ ධර්මතාවලට උපාදානස්කන්ධ කියන්නේ ඇයි කියන එක පිළිබඳව අපි විමසන්නට අවශ්‍යයි. අපි ටිකක් මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. මේ ධර්මයන්ට උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාදානයන්ගෙන් අරමුණු කරන නිසා, උපාදානයන්ගෙන් අරමුණු කළ හැකි නිසා මේ ධර්මයන්ට උපාදානස්කන්ධයි කියලා කියනවා.
තුන් භූමිය අනුවගිය සියලුම ධර්මයෝ පොදුවේ හඳුන්වනවා උපාදානස්කන්ධ හැටියට. තුන් භූමිය අනුවගිය සියලුම ධර්මයෝ උපාදානස්කන්ධය හැටියට හඳුන්වනවා. හේතුව ඒ හැම ස්කන්ධයක්ම ඇසුරු කරන්නේ ඒ හැම ස්කන්ධයක්ම අරමුණු කරන්නේ උපාදාන සහගත වූ මානසිකාරය තුළ. අපි රූපය ඇසුරු කරන්නේ උපාදාන සහගත වුණ මනස තුළ. රූප නිරෝධේ නොදකිනව නම් රූපයෙහි අනිත්‍ය පේන්නේ නැත්නම් ඒකේන රූපය කියලා ඇසුරු කරන්නේම රූප උපාදානස්කන්ධයක්. ඒක ඊටාම ගැඹුරු ඊටාම සියුම් කාරණාවක්. අපිට රූපයෙහි නිරෝධය නොපෙනේ නම් රූපය කියන එක අනිත්‍යතාවය නොපෙනේ නම් ඒතාක් අපි ඇසුරු කරන්නේ රූපය කියන රූප උපාදානස්කන්ධය තමයි අපි ඇසුරු කරන්නේ. එතකොට උපාදානස්කන්ධය තියෙනවා නම් ඒ කෙරෙහි චන්දරාගයාගේ යෙදීම වෙනවම තමයි. ඇයි එහෙම කියන්නේ? රූපය කියන එක රූප ස්වභාවය තමයි හටගෙන නැති වෙන බව. අපි ඒකට කියනවා ඔබ අහලා ඇති අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා වචනයක්. අහුත්වා සම්භූතං, අහුත්වා කියන්නේ නොවි, සම්භූතං හටගත්තා, හුත්වා වි න භවිස්සති නොවන්නේය. එතකොට නොවි හටගත්තා වි නොවන්නේය කියන්නේ අතීතයේ නැතුව වර්තමානයේ තුල හට ගැනීම සිද්ධ වුණා. ඒ වගේම වර්තමානයේ හිවි අනාගතයට නොවන්නේය. රූපේ ස්වභාවය තමයි මේ විදිහ. අපි සම්මර්ෂණය කරනකොට රූපේ පිළිබඳව අපිට තේරුම් ගන්නට ඕනේ පැත්ත තමයි නොවි තමයි රූපේ හටගත්තේ. ඒ කියන්නේ අතීතයේ තිබිලා තිබුණ රූපය දැන් අපි දැක්ක හෝ තිබුණ රූපේ දැන් අසුර කරා නෙමෙයි. නොවි එක හටගත්තා. ඒ වගේම වි අනාගතයට නොවන්නේ. ඒක දැන් වර්තමානයේ වූ දේ අනාගතයට පැවැත්මක් ඇත්තේ නැහැ. එහෙනම් ඒකේ තියනවා හටගෙන නැති වෙන බව. හටගත්ත දේ පැවැත්මක් නැති බව. අන්න ඒ නොවි හටගෙන වි අනාගතයට නොතිබෙන ලක්ෂණය නිසා ඒ රූපයට අපි කියනවා අනිත්‍යයි කියලා. ඒ රූපය හටගෙන නැති වෙනවා කියලා. අපි ඒකට කියනවා රූපයේ නිරෝධය කියලා. අපි ඒකට කියනවා රූපයේ වැය කියලා. එතකොට යම් කිසි කෙනෙක් රූපය පිළිබඳව දකිනවා නම් ඔහුට රූපයෙහි අනිත්‍යමනේ දකින්න වෙන්නේ. ඒක බොහොම සියුම් කාරණාවක් කියලා කිව්වේ ඔබ ටිකක් මේ කරුණ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න බොහොම කල්පනාවෙන්. අපිට ඇහැට රූපයක් පෙනෙන තැනක ඇහැට වර්ණ සටහනක් පැමිණෙනකොට ඒ වර්ණ රූපය අරඹය අපිට කිසිම ආකාරයකින් පුද්ගල සංඥාවන් පහළ කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒ වර්ණ සටහන ඇවිල්ලා කිව්වේ නැහැ මේ මම මිනිස්සෙක් ඔබ ළඟට අරගෙන ආවා කියලා වර්ණ සටහන කියන්නේ නැහැ. එතකොට ඒ වර්ණ සටහන ආලෝකයක් විදිහට පුළුවන්කම තිබුණේ යම්කිසි උපවත් බවකට පතිතවන්න. ඇහි ස්වභාවය තමයි සතර මහා ධාතුව නිසා පවතින උපවත් බව. ඒක ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙන ස්වභාවයකින් යුක්ත ප්‍රසාදවත් බවක්. අන්නේ ප්‍රසාදවත් උපවත් බවට හරියට කැඩපතක් තිබ්බොත් කැඩපතට ඡායාව පතිත වෙනවා වගේ අර වර්ණ සටහන ඇහැට ඇසේ ප්‍රසාදයට පතිත වුණා. අන්නේ මේ විදිහට ඇසේ ප්‍රසාදයට වර්ණ සටහනේ පැමිණීම වුණාට පස්සේ ඒ අනුව අපි ඒ රූපය දැනගැනීම වශයෙන් හිතකුත් ඇති වුණාට පස්සේ අපි කියනවා තුන් දෙනාගේ එකතු ස්පර්ශය වුණා කියලා. ඒ කියන්නේ අපි ඒ තුන් දෙනාගේ එකතුවම ඔසවලා අපි මානසික දෙයක් හැටියට ඒක ඔසවා තබා ගන්නවා. ඊට පස්සේ අපි ඒක මනසෙන් අත්දකිනවා. ඒකට අපි කියනවා මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු මට්ටමක් කියලා. ඒ කියන්නේ තාම අපි කෙනෙක්ය පුද්ගලයෙක්ය කියලා නිශ්චිත ලෙසම මනෝ ධාතු මට්ටමේකදීවත් අපි දන්නේ නැහැ. මනෝ විඥාන ධාතු මට්ටමකදී ඒ කියන්නේ තමන්ගේ හිත පැත්තේදී හිත පැත්තේ තමන් දැකපු දේ අනුව පුරුදු ටිකක් අනුව තමන් දැනගන්නවා හිත පැත්තෙන් එකතු කරගත්ත සංස්කරණය කරන දේකුත් එක්ක මනෝ විඥාන මට්ටමකදී අම්මා හෝ තාත්තා හෝ එහෙම නැතිනම් දන්න හඳුනන පුද්ගලයෙක් කියලා අපි දැනගන්නවා. ඊට පස්සේ නැවත මනෝ විඥාන මට්ටමේ සිතක් ලෙස
අපි දකිනවා ඒ අම්මා හෝ ඒ පුද්ගලයා බාහිර ලෝකේ ජීවත් වෙන කෙනෙක් නැතිනම් අර පෙනුන රූපය ඒකමයි කියලා. එතකොට දැන් ඒ මට්ටම වෙනකොටත් අර රූපය හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. හටගෙන නැති වුණ රූපය ඇති තැනක අපි ඒ රූපය අම්මා විදිහට දකිනවා. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වුණ රූපයේ නිරෝධය අපි දැක්කේ නැහැ. ඒ නිරෝධය නොදකින කම නිසා රූපය පිළිගන්න තිබුණා අපි ළඟ සංකල්පමේ වශයෙන් හදාගත්ත ආශ්‍රව ටිකක් සහ කෙලස් ටිකක් තිබුණා. අන්නේ ආශ්‍රව ටික සහ කෙලස් ටිකෙන් අපි අර හටගෙන නිරුද්ධ වුණ රූපය නිරෝධය නොපෙන්නන කම නිසා ඇති හැටියට උපාදානය කරගත්තා. අන්නේ ඇති හැටියට උපාදානය කරගත්ත නිසාම අර රූපේට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. මොකද ඒ රූපය අපි ග්‍රහණය කරන්නෙම උපාදානස්කන්ධ මට්ටමකින් නිසා. නැවත නැවතත් රූපය ඇසුරු කරන්නේ, නැවත නැවතත් රූපය ඇති බවට ගන්නෙම අර එකතු කරගත්ත බොහෝ කල් සිට පවත්තන කෙලෙස් නැතිනම් ආශ්‍රව ටිකෙන් සහ උපාදානයන්ගෙන්. එතකොට ඒ ධර්මයන්ගෙන් ඇසුරු කරන නිසා තමයි මේ ධර්මය උපාදානස්කන්ධ කියලා කියන්නේ. නැතිනම් රූපය උපාදානය නිසා නෙමෙයි, රූපස්කන්ධය කියන එක උපාදාන නෙමෙයි. එතකොට රූපස්කන්ධය අපිට හම්බ වෙනව නම් යම් තැනක, ඒ කියන්නේ රූප නිරෝධය අපිට පේන්නේ නැතුව රූපය හටගත්ත හේතු නිසා රූපය නැති වුණා කියන එක අපිට පේන්නේ නැතුව අපිට හම්බ වෙනව නම් රූපය තියෙන දෙයක් හැටියට, පවතින දෙයක් හැටියට හම්බ වෙනව නම් අන්න ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. එතකොට රූප උපාදානස්කන්ධයේ විදිහට තමයි ලෝකයේ තුල ඔබට ඇසුරු කරන්න තමන් කැමති ආදරණීය වස්තු ලෝකේ හම්බ වෙන්නේ. වටිනාකම් සහිත රැකගන්න දේවල් ලෝකෙ තුල හම්බ වෙන්නේ. ඇලෙන්න ගැටෙන්න දේවල් ලෝකෙ තුල හම්බ වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ඔබට හමුවන රූපය පිළිබඳව ඔබ ඇලෙන්නට අවශ්‍ය වෙන රූපය ඔබට හම්බුණාට පස්සේ පිනතුනේ ඔබට ඒකෙන් ගැලවෙනවා කියන දේ කරන්න බෑ. දැන් ඒ රූප උපාදානස්කන්ධය කියන එක අනිත්‍යයි. ඒක හටගෙන නැති වෙලා යන දෙයක්. ඔබ උපාදානයෙන් ඒක ඇසුරු කළාට අනිත්‍ය නොදන්නාකම නිසා ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. හැබැයි ඒ අනිත්‍ය දේ දුක්ඛ ධර්මයක්. ඒක හටගෙන නැති වෙනවා කියලා කියන්නේ එතන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම ඒක රෝගයක්. රෝගයක් කියලා කියන්නේ අපි කියන්නේ ඒක ලෙඩක් හැටියට, නැතිනම් ඒක දුක්ඛදායි රෝගයක් හැටියට අපි පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ දකින්නේ. මොකද එයා දන්නවා ලෝකයේ තුල රූප උපාදානස්කන්ධය හම්බෙනවා කියලා කියන්නේ ඒ රූප උපාදානස්කන්ධය වේදනාව පිණිසම පවතින දෙයක්. රූප උපාදානස්කන්ධය කියන දෙයට අපිට එතන තණ්හා උපාදානෙ යෙදුනට පස්සේ ඒක මම වෙලා, මගේ වෙලා, මගේ ආත්මය වෙලා හම්බුණාට පස්සේ අපිට ඒක ලෙඩක් විදිහට ඒකට ප්‍රතිඋත්තර සපයන්න වෙනවා. අපිට ඒකේ කාරණා හොයන්නට සිද්ධ වෙනවා. අපිට එතනදී සම්පූර්ණම වේදනාත්මක බවක් තුල අපිට රැඳෙන්නට සිද්ධ වෙනවා. ඒක තමයි උපාදානස්කන්ධයේ ස්වභාවය. ඒකයි ඒක රෝගයක් හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ලෙඩක ස්වභාවය මොකද්ද? ලෙඩක ස්වභාවය තමයි අපිව පෙළෙන ස්වභාවය. ඒ වගේම අපිට අපහසුතා ඇති කරවමින් අපිට අවශ්‍යතා උපදවන එක රෝගයක තියෙන ස්වභාවය. එතකොට ඒ රෝගයේහි ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධයේහි ස්වභාවය. පංච උපාදානස්කන්ධයක් යම් කෙනෙකුට පවතිනවා නම් ඒ පංච උපාදානස්කන්ධය ඔහු දැක්ක යුතුයි ඒක රෝගයක් හැටියට. ඒ රෝගයක් හැටියට ඔහු දකින්නේ පංච උපාදානස්කන්ධයට යෙදෙන උපාදානයේ හේතු කරගෙන ඔහුට පැමිණෙන අනේක ප්‍රකාර දුක්ඛයන් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඔහුට ඇත්ත වුණාට පස්සේ ඒක රකින්න, දැන් මේ කය ඇත්ත වුණාට පස්සේ මේක රකින්න, මේකට උපස්ථාන කරන්න, මේක පවත්ව ගන්න, හීරීමක්වත් නොදී තියාගන්න, මේකට තව කොහෙන්වත් වචනයක් එන්නේ නැති වෙන්න මේක රැකගන්න කොච්චර කෙනෙක් මහන්සි වෙනවද? ඒ වගේම ඔබ ඇති බවට ගන්න, ඔබට පේන ලෝකේ ජීවත් වෙනවා කියලා දකින දරුව කියන රූපේ රැකගන්න, ලෙඩ නොවි පවත්ව ගන්න, සීත උෂ්ණයන්ගෙන්වත් පීඩාවක් නොවෙන්න, බඩගින්නක්වත් නොවෙන්න, තව කෙනෙකුගෙන් වචනයක් නොවෙන්න අපි කොච්චර උත්සාහවත් වෙනවද? අන්න ඒ දේ අපිට දුක ගේනවා, අවශ්‍යතාව තව උපදවනවා,
පංච උපාදානස්කන්ධයේ තුල ඒ පවතින රෝගයක් වගේ තියෙන ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට කියලා කියනවා. ඒ වගේම ඒක හරියට ගණ්ඩයක් වගේ, ඒ කියන්නේ ගඩක් කියලා කියනවා මේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ දකින්න. එතකොට රූපය කියන එකනේ අපි මේ කතා කරන්නේ. රූප උපාදානස්කන්ධය කියන්නේ හරියට මේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ දෙයක්. මොකද ඒක කොයි වෙලාවෙ කොහෙන් වැදුනත් ලේසරවම අපවිත්‍ර වුණම දෙයක් පිට කරයි මිසක හොඳ වූ සුචි වූ දෙයක් නම් කවදාවත් ඒකෙන් පිට වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ලේසරව පිරුණු ගෙඩියක් වගේ තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ හේතු කරගෙන දුකක්ම පමුණුවයි මිසක කවදාවත් සැපයක් නම් කෙනෙකුට උපදවන්නේ නැහැ. ඒ ගඩ හේතු කරගෙන, ඒ ලේසරව පිරුණු ගෙඩියක් හේතු කරගෙන අපිට දුකම උපදවයි මිසක ඒක සැපක් උපදවන්නේ නැහැනේ. ඒ වගේ රූපය උපාදාන වශයෙන් ගත්ත රූප උපාදානස්කන්ධය කියන එක නැතිනම් රූපය උපාදාන විදිහට ඇසුරු කරන කම නිසා අපිට කවදාවත් ලෝකේ සැපයක් ඇති වෙන්නේ නැහැ. දුකටම මුලක්, දුකම තමයි ගෙනල්ලා දෙන්නේ. දුකම ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ ලෝකය තුළ අපිට ඒක ගැටෙන්නේ යමක්ද, ගැටෙන තැනින් පිළිකුල් සහගත දේම ශ්‍රාවය කරනවා. ඒ වගේ දුකම ශ්‍රාවය කරනවා. කෙනෙකු ඒකට දොස් කිව්වත්, කෙනෙකු ඒකත් එක්ක ඇලුනත්, කෙනෙකු ඒකත් එක්ක ගැටුනත්, ඒ දේ නොලැබී ගියත් අපිට රූපය හේතු කරගෙන අපිට දුක එන්න පුළුවන්කම ඒ රූප උපාදානස්කන්ධය ඇසුරු කරන තාක් අපිට ලැබෙනවා. ඒ නිසා ඔබ අද දවසේ යම්ම දුකක් විඳිනවා නම්, ඔබ යම් අද වෙහෙසක් විඳිනවා නම්, ඒ වගේම ඔබට යම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකක් නෙමෙයි අනාගතයට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් නම්, ඔබට ලෝකයේ තුල තව දුකයි කියලා යමක් අද පේනවා නම්, ඒ හැම දෙයක්ම හේතු ටික ඔබ ළඟ තියාගෙන ඉන්නයි ඔබ පංච උපාදානස්කන්ධය ඇසුරු කරනවා. ඔබ ඒක ගැටෙන්න විතරයි අවශ්‍ය දේ ශ්‍රාවය කරන එක ඔබ තුළ ඒ විදිහටම පවත්වාගෙන තියෙනවා. එනිසා රූප උපාදානස්කන්ධයේ ස්වභාවය ඒකයි. ඒ විදිහටම ඒක ශල්්‍යයක් කියන්නේ හුලක් වගේ. පංච උපාදානස්කන්ධය කියන එක හරියට ගැඹුරට ඇනිලා තියෙන උලක් වගේ. ඒක ගලවලා අයින් කරන එක ලේසි නෑ. ගලවන්න ගියත් ඒක වේදනාකාරී. නොගලවා හිටියොත් ඒක මරණය ගෙනල්ලා දෙන්න පුළුවන් තරම් දෙයක් වෙනවා. ඒක හරියට ශල්්‍යයක් වගේ, කියන්නේ හුලක් වගේ. ඇයි ඒ අනුව බැසගෙනම පවතිනවා. රූපය අනුව බැසගෙනම පවතිනවා. ඇසුරු කරන්නෙම රූප නිරෝධයට නෙමෙයි, රූපය ඇති හැටියටමයි, පවතින දෙයක් හැටියටමයි, නিত্য වූ සැප වූ දෙයක් හැටියටමයි. ඒ නිසා රූපය අපි කොටස් දෙකක් බෙදනවා. සැප දේවල් තියෙනවා රූපේ, දුක් දේවල් තියෙනවා. දැන් අපි උත්සාහවත් වෙනවා දුක් දේවල් ටික අයින් කරලා සැප සහගත දේවල් ටික ලං කරගන්න. අපි ජීවත් වෙනවා කියන්නේ ඕකටනේ. ජීවිතේට දුකේන පැති මොනවද කියලා බලමින්, දුකේන පැති ටික අයින් කරමින් සැප ගේන්න පුළුවන් පැති ගැන අපි හොයනවා, සැප විඳින්න පුළුවන් පැති ගැන අපි කල්පනා කරනවා. ඒ සඳහා අපි රැකී ආරක්ෂා කරනවා. අපේ ජීවිතයේ සම්පූර්ණම එතනට වැය වෙලා තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණම හුලක් වගේ දෙයක්. ඒක ඇතුළටම පැමිණිලා තියෙන දෙයක්. ඒක කවදාවත් දැන් නිස්සතාවකටපත් වෙලා එතනින් සැපයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ජීවිතේට දුක කියන දේම කොයිම මොහොතක හරි උරුම කරනවා. අන්නේ ඒ වගේ පංච උපාදානස්කන්ධය කියන එක සල්ලයක් හැටියට දකින්නට ඕනේ. ඒ වගේම ඒක අගතෝ, ඒක විපතක්. ඒක පංච උපාදානස්කන්ධය කියන එක මේ සම්පත්තියක් එහෙම නැතිනම් හොඳ යහපත් දෙයක් එහෙම නෙමෙයි. පංච උපාදානස්කන්ධයක් ඇසුරු වෙනවා කියලා කියන්නේ, පංච උපාදානස්කන්ධයක අපි සැරිසරනවා කියලා කියන්නේ ඒක කෙනෙකුට විපත්‍ය කරා පැමිණෙන විපතක් බවට පත් වෙන දෙයක්. ඒ කියන්නේ ඔහුට කරන්නට පුළුවන් මහම විපත්‍ය තමයි පංච උපාදානස්කන්ධයක් ඇසුරු වෙනවා කියලා කියන්නේ. ඔබ අද දවසේදී යම් කිසි ආත්ම භාවයක් අන්තිම පිළිකුල් කරනවා නම්, ඔබ හෙට දවසේදී ඔබේ ජීවිතේ බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි දෙයක් දුකක් ඔබට එපාමයි කියනවා නම්, ඒ දුකක් මගේ කරගෙන ඔබට හෙට උපදින්නට පුළුවන්කම තියෙනවා. යටත් පිරිසෙන් ඔබ අද ලස්සනයි කියලා පවත්වගෙන යන්න, හොඳට පිරිසුදු කරගෙන තියාගන්න හදන මේ කය මෑසුරු කරගෙන පණුවෙක් වෙලා උපදින්න පුළුවන්කම පවා ඔකේ තියෙනවා. ඒ නිසා තමයි මේක විපතක් කියලා කියන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය ඇසුරු වෙනවා කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයක් අනුව බැසගෙන තියෙනවා කියන්නේ ඔබ ඒ தත්ත්වයට ගේන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔබට අවශ්‍ය වෙන්නේ මේ මට්ටමට යන කර්මයක් රූපය අනුව යෙදීම විතරයි. එතකොට ඒ අනුව ප්‍රතිසන්දියක් ඔබට ලැබෙනවම තමයි. ඒ හින්දා ඒක
විපතක්මයි. ඒ වගේම මේක ආබාධයක්. ඒ කියන්නේ පෙළීම් සහිත ස්වභාවයක්මයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම ඒක පරතෝ ඒක අනුන් විසින් සකස් කරපු ඒ වගේම අනුන් විසින් වසනය පිණිස සකස් කළ දෙයක් වගේ හරියට. ඒ කියන්නේ Tamanට වසනය පිණිස තව කෙනෙකු යමක් සකස් කළා නම් අන්න ඒ වගේ දෙයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ ඒක ශුඤ්ඤ වූ හිස් වූ දෙයක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අනත්තතෝ කියන අනාත්ම වූ ස්වභාවයක් කිසිම විදිහකින් ඒකේ ආත්ම වශයෙන් හෝ සාරවත් විදිහට හෝ යහපත් කියලා එතන ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒක අනාත්මම දෙයක්, අසාරවත් වූ දෙයක්. කුමකින්ද අසාර? ආත්ම සාර වශයෙන් අසාරයි, නිත්‍ය සාර වශයෙන් අසාරයි, සුඛ සාර වශයෙන් අසාරයි. මේ විදිහට පංච උපාදානස්කන්ධය අසාර විදිහට දකින්නට ඕනේ. දැන් අපි රූපේ මුල් කරගෙන අපි ওই කාරණා ටික බැලුවා. රූපේ කියන එකේ ස්වභාවයට හිත බැසගත්තොත් එතන අනිවාර්යයෙන්ම අපිට ඒ රූපය පුද්ගලයෙක් විදිහට, කෙනෙක් විදිහට, දෙයක් විදිහට හමු වෙනවමයි. මහා භූතේ නෙමෙයි අපිට පේන්නේ. අපිට මහා භූත රූපේ සත්වයේගේ පුද්ගලයෙක් වෙලා හටගෙන නැති වෙන වර්ණ සටහන නෙමෙයි පේන්නේ, සත්වයේගේ පුද්ගලයෙක් වෙලා. එතකොට කාරණා දෙකක් ඔබට තියෙනවා මෙතන තේරුම් ගන්න. යම් කිසි කෙනෙකුට රූපය තියෙනවා නම් රූපය ඇති බවට හම්බෙන ඔහුට රූප උපාදානස්කන්ධය ඇසුරු වෙනවාමයි. යම් කිසි කෙනෙකුට හටගෙන නිරුද්ධ වෙන රූපය නැතිනම් රූපයේ නිරෝධය පේනවා නම් ඔහුට රූපේහි පැනවීමක් කරන්නේ නැහැ. ඒක රූපස්කන්ධයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන එක. ඒක රූප උපාදානස්කන්ධයයි කියන ගණනින් කතා කරන්නේ නැහැ. එතකොට ඒ හටගෙන නිරුද්ධ වෙන බවම රූපස්කන්ධයේ තියෙන ස්වභාවයකට කියනවා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එතකොට ප්‍රිය රූප සාත රූප විදිහට ඔබට හම්බෙනවා නම් ඒ කියන්නේ අපිට ප්‍රියමනාප හොඳ යහපත් රූප, කැමැති රූප ওই විදිහට හම්බෙනවා නම් අන්න ඒක තමයි උපාදානස්කන්ධයට උපාදාන වුණ මට්ටම. ඒ කියන්නේ ඔබ කෙලෙසුන්ගෙන් ඇසුරු කරන මට්ටමේ රූපය කියලා කියන්නේ. එතකොට ඒක රූපස්කන්ධය නෙමෙයි. ඒක රූපය කියන ගණේටයි යන්නේ. අපිට මේ විදිහට දැන් වේදනාව පිළිබඳවත් කතා කරන්නට පුළුවන්. වේදනාව කියලා කියන්නේ විඳීම් සහගත ස්වභාවය. කුමක්ද අපි විඳින්නේ? සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. සැප දුක් උපේක්ෂා. එතකොට මේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින වේදනාවන් කර්ම විපාක වශයෙන් බෙදන්නට පුළුවන්කම තියෙනවා. අපි මෙතනදී ගන්න මේ විඳීම කියන දේ අරමුණක සැප සහගත ස්වභාවයේ කෙලෙස් සහිත බවක ඉඳලා විඳිනකම. ඒ කියන්නේ වේදනාව කියන එක කෙනෙකුට දැන් අම්මා දකිනකොට මට හරි සතුටුයි කියලා අපි කියනවා. එතකොට මේ මව දැකීම නිසා ඇති වෙන සතුට සැප සහගත වේදනාවක්. ඒ සැප සහගත විඳීම ඒක සාමිසයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණම සත්පුද්ගල භාවය තුළ පිහිටා සිටපු දෙයක්. ඒක උපාදානයේ යෙදුණු තැනක තමයි ඒ සැප නැතිනම් ඒ සතුට අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ වේදනා ස්කන්ධයක් තියෙනවා. නැතිනම් වේදනා ධර්මයක් තියෙනවා. ඒ වේදනාව හටගෙන නිරුද්ධ වෙන විඳීම් සහගත ස්වභාව මාත්‍රයක් විතරයි. ඒ හටගෙන නිරුද්ධ වෙන ධර්මය ආශ්‍රවයන්ගෙන් කෙනෙකුට ඇසුරු වෙන නිසා, පුද්ගල බවකින් ඇසුරු වෙන නිසා, උපාදානයන්ගෙන් ඇසුරු වෙන නිසා ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ ඔබට අද වේදනාව කියන එක හමු වෙනවන්නේ බාහිර ලෝකයෙන්. දැන් අපි උදාහරණයක් ඇටියට මෙහෙම කිව්වොත් පරිප්පු හොද්දක් හදනකොට පරිප්පු හොද්ද උයන ඔබ හොද්දේ රස පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ මේ රසට මේ පදමට එක තියෙන්නට ඕනේ කියලා. එතකොට දිවට දැනෙන ඒ රසය ආරම්භය ඔබට දැනෙන සැප වේදනාව දැන්නම් හරි ගානට තියනවා කියන ඔබට ඇති වෙන වේදනාව ඔබ හිතින් බලාපොරොත්තු වෙන වේදනාවක්. මේ සින්දුව ඇහුවොත් නම් දැන් හොඳයි කියලා ඔබ කල්පනා කරනකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ සැප වේදනාව. හැබැයි මේ සැපසහගත වේදනාව ඔබ බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන් වෙන්න පුළුවන්. හැබැයි එතන තියෙනවානේ වේදනාව, සැපසහගත වේදනාව කියලා එකක්. අන්න ඒ වේදනාව, වේදනා උපාදානස්කන්ධය. ඇයි එතනට උපාදානේ යෙදිලා තියෙන දෙයක්? අපිට කනට සද්දයක් ගැටෙනකොටත් එතන වේදනාවක් ඇති වෙනවා.
ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොටත් එතන වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවට කියනවා විපාක වේදනා කියලා. එතකොට ඒ දැනෙන වේදනාව උපේක්ෂා සාගතයි. එහෙම නැතිනම් චක්කු විඥාන සිතෙහි පවතින වේදනාව උපේක්ෂා සාගතයි. ඒක අපි විඳින්නේ නැහැ සැප විදිහට, සතුටු විදිහට, හොඳයි කියලා අරමුණු කරගෙන. ඒක අපි රස විඳින්නේ නැහැ. හැබැයි ඒක වේදනාවක්. ඒක විපාක උපේක්ෂා සාගත වේදනාවක්. හැබැයි මේ වේදනාව උපේක්ෂා සාගත විපාක වේදනාවේ නිරෝධය නොදන්නාකම නිසා ඒ වේදනාව හටගෙන නිරුද්ධ වුණ තැනක අර කෙලෙස් ශාස්ත්‍රව ටික යොදලා බොහෝ කල සිට අපි අසුරු කරපු පුරුදු ටිකෙන් අපි අසුරු කරලා මේ අම්මා කියලා හිතනකොට ඒ අම්මම තමයි මේ ඉන්නේ කියලා අපිට ඇති වෙන වේදනාව අපි දකිනවා අර රූපී පැත්තෙන් එන දේ හැටියට. එහෙම නැතිනම් ඒ බාහිර තියෙන දේ හැටියට අපි කල්පනා කරනවා. දකින කොටත් ඒ ගැන හිතන කොටත් අපිට ඇති වෙන ඒ සංකල්පනාව පැත්තෙන් ඇති වෙනවා. එතකොට අන්න ඒ මට්ටමට අපිට වේදනාව වේදනාවේ නිරෝධය නොපෙනී ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක නොපෙනී අපිට වේදනාව කියන එක පේනවා අම්මා දැක්කහම මට හරි සතුටුයි කියන තැනින්. සින්දුව ඇහුවාම තමයි මට ඒ සැප ලැබෙන්නේ කියන තැනකින් අපි හිතනවා. අන්න ඒ වේදනාව බාහිර රූපේ පැත්තට හෝ ඇති බවට හෝ කලින් ඇසුරු කරපු දෙයක් නැවත ඇසුරු කළ හැකි කියලා හෝ අපිට ඇතිවන මානසික ලක්ෂණය නිසා තමයි ඒකට වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ. වේදනා උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි නැවත නැවතත් නැවත නැවතත් අපිට ඒ වේදනා ටික එකතු කරලා නැවත වේදනා විඳින්න පුළුවන් බව සකස් කරලා දෙනවා. ඒ කියන්නේ ඒ වේදනා උපාදානස්කන්ධය පිළිබඳව අපිට උපාදානය ඇති කරනවා. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පිරිසුදු මට්ටමේ චක්කු විඥාන මට්ටමේ වේදනාවක් තියෙනවා නම් ඒකද අපි අසුරු කරන්නේ උපාදානස්කන්ධ මට්ටමකින්. ඒකේ ඇත්ත නොදන්නාකම නිසාමයි ඒක පවතින දෙයක් හැටියට ගන්නෙ. ඒ පවතින දෙයක් හැටියට මෙනෙහි කරනකම නිසාම තමයි ඒ ඔක්කොම පොදුවේ වේදනා උපාදානස්කන්ධය හැටියට සංග්‍රහ කරන්නේ. යම් කිසි කෙනෙකුට වේදනාව හම්බ වෙන්නේ නැත්නම් වේදනා නිරෝධය හම්බ වෙනවා නම් වේදනාවේ නිරෝධය හම්බ වෙනවා නම් වේදනාවේ අනිත්‍ය හම්බ වෙනවා නම් වේදනාවේ දුක හම්බ වෙනවා නම් වේදනා උපාදානස්කන්ධය කියන එකේ රෝගයක් හැටියට, ගඩක් හැටියට, සල්ලයක් හැටියට එයාට පේනවා නම් අන්න ඒක දකින කෙනාට යථාර්ථයේ පේන්න ගන්නවා. යථාර්ථයේ පේන්න ගන්නේ කොහොමද? වේදනාව කියන එක සත්වයේගේ පුද්ගලයේගේ විදියට හම්බුනොත් දුක ගේන පැත්තට යනවා. හැබැයි වේදනාව කියන එක ධර්මයක්. ඒක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එයාට වේදනාව හම්බ වෙලා නැහැ. වේදනා නිරෝධයේ සාක්ෂාත් වෙයි. වේදනා නිරෝධයේ සාක්ෂාත් වෙනකොට එයාට කියන්නේ වේදනා උපාදානස්කන්ධය අසුරු කරනවා කියලා. යම් කිසි කෙනෙකුට වේදනාව හම්බ වෙනකොට එයාට වේදනාවේ නිරෝධය නැහැ. එතකොට එයාට වේදනාවේ ඇති බවට ගිහිල්ලා කෙනෙකුගේ වේදනාව බවට පත් වෙලා එයා කෙලින්ම වේදනාව උපාදාන වශයෙන් ඇසුරු කරලා ආත්ම භව වශයෙන් ඒක දැසගෙන තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට වේදනාව තියෙනවා නම් එයාට වේදනාව උපාදානස්කන්ධය තියෙනවා. යම් කිසි කෙනෙකුට වේදනාව නැත්තම් නැත්තම් කියලා කියන්නේ දැනෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. වර්ධවා ගන්න එපා. වේදනා නිරෝධය පේනවා නම් වේදනා නිරෝධය පේන ඒ කෙනාට අවේදිත සුඛයක් විඳින්න පුළුවන්. ඒක වේදනාවෙන් නෙමෙයි පනවන්නේ. සැපේ කියන දේ වේදනාවකින් පනවන දෙයක් නෙමෙයි. අවේදිත සුඛ කියලා නිසා ඒකට භාවිත කරන වෙනම වචනයක්. සංඥාව වුණත් එහෙමයි. හැඳිනීම කියන දේ අපිට තියෙන්නේ සත්පුද්ගල භාව වශයෙන් ගත්ත දෙයක. අපිට නිමිති වශයෙන් හැඳිනීම කියන ලක්ෂණය අපිට පේන්නේ අපි ගන්න සමූහයක් එකතු කරලා මේ ඉන්නේ අම්මමයි, මේ ඉන්නේ තාත්තමයි, දරුවමයි, අපි දන්න අයමයි, එහෙම නැතිනම් අපි අකමැති අයමයි කියලා. මෙම ලෝකයේ විදිහට අපි කරන මේ හඳුනා ගැනීම, ඒ වගේම සංස්කාරය කියලා කියන අපි හිතන කමට. එතකොට ඒවා සකස් කරමින් අපි නැවත නැවත ඒක ආයෝහනාර්ථයකින් අපි ඒව එකතු කරගන්නවා නම් ඒ එකතු කර ගැනීමත්, ඒ සංස්කරණය කර ගැනීම කියන කාරණාවත්, ඒ වගේම මේ ටික පොදුවේ අපි දැනගන්නවා කියන ලක්ෂණය තියෙනවා නම් මේ දැන ගැනීම කියන කාරණාවත්. එතකොට මේ ටික එකතු කරලා කතා කරන්න, එකට උපදින ධර්ම හැටියට කතා කරන්න පුළුවන් තැනකුත් තියෙනවා, බැරි තැනකුත් තියෙනවා. නමුත් පොදුවේ
අපි මේ සියලු ධර්මය අරගෙන කතා කරනවා පංච උපාදානස්කන්ධ ධර්මයක් හැටියට. එතකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න කිව්වද? අනිත්‍ය කියලා කිව්වේ උපාද වයත්තේන අනිච්ඡං කියලානේ. උදේවැය අර්ථයෙන් තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන නිසා තමයි ඒකට අනිත්‍ය කියලා කියන්නේ. යමක් හටගත්තනම් හටගෙන වැය වෙන ස්වභාවයකින් යුක්තයි. උපදිලා වැය වෙන ස්වභාවයකින් යුක්තයි. ඒකට කියනවා අනිත්‍ය ධර්මයක් කියලා. එතකොට මේ අනිත්‍ය ධර්මය කියන එකෙන් අදහස් කරන්නේ දැන් මේ කියන්නේ අම්මගේ අනිත්‍ය, තාත්තගේ අනිත්‍ය, ගෙවල් දොරවල් වල අනිත්‍ය, මේ නැති වෙලා යන දේ ගැන බලන්න කියලා නෙමෙයි. උදේ අර්ථයෙන් දකින්න. හටගත්තේ කොහොමද? වැය අර්ථයෙන් දකින්න හටගෙන නිරුද්ධ වුණේ කොහොමද? එතකොට ඔබට පේන්නේ gedara kanitte නෙමෙයි. ඔබට පේන්නේ රූපයේ හට ගැනීම සහ රූපයේ Nirodhe, වේදනාවේ හට ගැනීම වේදනාවේ Nirodhe, සංඥාවේ හට ගැනීම සංඥාවේ Nirodhe, සංස්කාරයේ හට ගැනීම සංස්කාරයේ Nirodhe, විඥානයේ හට ගැනීම විඥානයේ Nirodhe. දැන් මේ විදිහට තමයි Nirodhe කියන දේ ඔබට දකින්න වෙන්නේ. කොයි වෙලාවකවත් අනිත්‍ය කියන දේ එහෙම නැතිනම් ස්කන්ධයන්ගේ අනිත්‍ය කියලා කතා කරන අනිත්‍ය භාවනාවක් ගැන නැතිනම් විදර්ශනාවක් ගැන කතා කරන තැනකදී ඒ අම්මා තාත්තා කියලා ගන්න මට්ටමේ ඒ අය ඉපදිලා මැරිලා යනවා කියන තැනක එහෙම කතා කරන අනිත්‍ය දේවල් නෙමෙයි. ලෝකේ අපි කැමැත්ත තියෙන දේවල් කැමැති විදිහට තියෙන්නේ නැහෙනේ කියන මට්ටමක කැමැත්ත විඳුණු ලබන පුද්ගලයාත් ඉන්නකොට අපි නිකන් අර ජීවිතය අවබෝධය තුළ අපිට අත්දැකීම තුළ කෙනෙකු අපේක්ෂා රහිත භාවයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඒ කියන්නේ කෙනෙකුට පරිණත වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඒක ධර්මයේම අවශ්‍ය නැහැ. කෙනෙකුට මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල්. ඒක භෞතිකයේ පිළිබඳව දන්න කෙනෙකුටත් ඒ ගැන අපේක්ෂාවක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගැන තේරුම් අරගෙන මේවා නැති වෙලා යනවා අපි කැමති විදිහට මේක තියාගන්න බෑ කිව්වහම ඒ අදහස් විදිහට ඒක ඕන කෙනෙකුට මේ ශාසනයෙන් බාහිර වුණත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒක ධර්ම අවබෝධය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍යතාවයේ ඉතාම ගැඹුරු ධර්මයක්. ඒකෙන් නිවන ගෙනල්ලා දෙන දෙයක්. ඒකෙන් චේතෝ විමුක්තිය කරා අපිව අරගෙන යන දෙයක්. එතකොට එතන අනිත්‍ය වශයෙන් දකින්න කියන කතාවම අපි අරගෙන බැලුවොත් අනිත්‍ය වශයෙන් දකින්න කියන ටිකම අපි අරගෙන බැලුවොත් ඒකත් හොඳටම ප්‍රමාණවත් අපිට ධර්ම අවබෝධය සිද්ධ කරන්න. අනිත්‍ය වශයෙන් දකින්න කියන ඒ වචනයම ප්‍රමාණවත් වෙනවා අවබෝධ කරන්න. මොකද ස්කන්ධ ධර්මතා ටික හටගෙන ස්කන්ධ ධර්මතා ටික නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒක තමයි එතන තියෙන වැදගත්ම කාරණාව. මොකද ස්කන්ධ ධර්මයක් නේ හටගෙන නැති වෙන්නේ. අම්මා ඉපදිලා අම්මා නැතු වෙනව නෙමෙයි. කැමති දේ තිබිලා කැමති දේවල් අපිට නොලැබී යනව නෙමෙයි. කැමැත්ත ඉෂ්ට කරගන්න බෑ කියන එකත් නෙමෙයි. මේක පුරවල ඉවර කරන්න බෑ කියන එකත් නෙමෙයි. එතනදී පැහැදිලි කරන දේ තමයි පංච උපාදානස්කන්ධ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා. ඒක විපාක කර්ම හැම දෙයකටම පොදු හැම තැනකම දකින්න අත්දකින්න පුළුවන් සත්‍යතාවයක්. ඒ කියන්නේ හේතු නිසා හටගත් ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙලා යන ඇහැ රූප නිසා සකස් වුන ධර්මය ඇහැ රූප දෙක නැති වෙලා යනකොට ඒ විඥාණය නිරුද්ධ වෙනවා කියන කමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ විඥාණය නිරුද්ධයි නම් ඒ විඥාණය නිසා ගොඩනැගුණු මනෝධාතු මනෝ විඥාන ධාතු ආදී සිත්තික නිත්‍යයි කියන එකක් කියන්න කොහෙත්ම පුළුවන් කමක් නැත්තේ. අනිත්‍යයි. ඒ කියන්නේ ඒ ඒතන හටගෙන නිරුද්ධ වුණා. ඇහැට වර්ණ සටහනක් ආව වර්ණ සටහනේ හැකියාව වෙච්චරයි. ඇහැට පුළුවන් වුණා වර්ණ සටහන පතිත කරගන්න එච්චරයි ඇහැ හැකියාව. එතකොට ඒ දෙන්නගේ කෘත්‍ය ඉවර වෙනකොට එතන විඥාන කෘත්‍යයක් ඇති වුණා. ඒ තුන් දෙනාගේ කෘත්‍ය එතන අවසන් වුණා. එතකොට තමන්ගේ කාර්යය සිද්ධ කළා. ඒ ධර්මය ඒතන හටගෙන නැති වෙලා ගියා. එතකොට කොයි වෙලාවකවත් ඒ චක්කු විඥානසිත නෙමෙයි මනෝ ධාතුසිත බවට පත් වුනේ. අර රූපේ නෙමෙයි මනෝ ධාතුසිතෙන් ඔසවා තිබුවේ. එතකොට අර ඇහැ නෙමෙයි මනෝ ධාතුසිතෙන් ඔසවා තිබුවේ. එතකොට ඒ ගත්ත අරමුණු ටික තමයි ඔසවා තබන්නේ. ඊට පස්සේ මනෝ විඥාන ධාතුවෙන් දැනගන්නේ අර රූපේ නෙමෙයි කියන එක වරදවා ගන්න එපා. වර්ණ රූපය අපි දැනගන්නවා රූපය කියන එක කියනකින් අදහස් කරන. හැබැයි ඒක මනෝ විඥාන ධාතු සිතෙන් අරමුණු කරන්නේ අර ගෙනල්ලා දීපු ඔසවලා දීපු මනෝ ධාතු සිතෙන් ඔසවලා දීපු ටිකනේ. එතකොට ඒ මනෝ ධාතු සිතෙන් ඔසවලා දෙන ධර්මතා ටික වෙනකොටත්
ඇහැට ගැටුණු රූපය කියන එක හටගෙන නිරුද්ධයි. ඒ නිසා තමයි ධම්මසංග නිප්‍රකරණයේහි රූපකාණ්ඩයේදී රූපායතනය කියන එක චක්කු විඥානයේ දක්වා පමණක් විස්තර කරන්නේ. තින්න සංගති පස්සෝ කියනකොට තුන් දෙනාගේ එකතුව කියන තැනට එනකන් රූපේ රූපායතනයේ පැවැත්ම විස්තර කරනවා. චක්කායතනයේ පැවැත්ම විස්තර කරනවා. හැබැයි එතනින් එහාට මනෝවිඥානයේ පැවැත්ම ළඟට එනකන් ඒක කතා කරන්නේ නැහැ. එහෙනම් රූපය හටගෙන රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් බවට පත් වෙලා මනෝවිඥාන මට්ටම ළඟට එනකොටත් මනෝවිඥාන මට්ටමෙන් ඇසුරු කරන්නේ මනෝ ධාතු සිතෙන් ඔසවා දුන්න දේ මිසක චක්කු විඥාන සිතේ තිබුණු ධර්මතා ටික නෙමෙයි. එයා දැනගන්නේ මනෝ ධාතු සිතේ ටික. එතකොට මනෝ විඥාන ධාතු සිත හට ගන්නකොටත් ඇහැ රූප ආදී චක්කු විඥාන ආදී ධර්මය තමන්ගේ කෘත්‍ය සිද්ධ කරලා අවසానයි. හටගෙන නිරුද්ධ වෙලා. එතකොට අපි කර්ම විදිහට නැවත සංකල්පමේ වශයෙන් ඇති බවට මෙනෙහි කරලා ලෝකේ ජීවත් වෙනවා කියලා හිතලා පවතින දේවල් කියලා කල්පනා කරලා නේද මෙච්චර කාලයක් හිටපු අම්මමයි ඉන්නේ කියලා ලෝකේ දිහාවට නැඹුරු වෙනකොට අනේ නැඹුරු වීම තුල ඇති කරගන්න දේ කෙලෙස් සහගත මට්ටම සංකල්පමේ මට්ටම නැතිනම් ආශ්‍රෝ සහිත මට්ටමෙන් ඇසුරු කරන දේ මේ හැම තැනකම පොදු වේ කියනවා පංච උපාදානස්කන්ධ මට්ටමක් කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධ මට්ටම කියන එක කෙනකෙනාට දුකම ගෙනල්ලා දෙන්න පුළුවන් දුකම උරුම කරන්න පුළුවන් තැන. ඒ හින්දා පංච උපාදානස්කන්ධ මට්ටම මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකින්න. එතකොට අපිට අනිත්‍ය කියන දේ පැහැදිලි කරගෙන ආවේ ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සංතතියක් විදිහට. නැතිනම් ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා ඒක ආයේ උපදුනේ නැහැ. එහෙම කිව්වහම අපිට ලෝකේ පැවැත්මක් නැති වෙනවා. ඇයි ලෝකේ පැවැත්මක් නැත්තේ? කලින් දැක්ක කෙනා දකින්න බෑ නම්, කලින් ඇහුණ දේ නැවත අහන්න බෑ නම්, කලින් විඳපු දේ නැවත විඳින්න බෑ නම්, පිනතුනි ඒ ටික විඳින තමන්ගේ පැවැත්මක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ආයතන ටික නැත්තම් ආයතන ටික විඳින කෙනා ගැන මෙහෙ කතා කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර ආයතන ටික ඇත්නම් ඒ ආයතන විඳින ආධ්‍යාත්මික ආයතන ටිකත් ඇත්නම් ඒක විඳින ලබන පුද්ගලයා මේ පැත්තේ ජීවත් වෙනවම තමයි. එහෙනම් සැප විඳින්න පුළුවන් මට ඒ දේවල් ඇසුරු කරන්න පුළුවන් උපාදාන සහිත ලෝකයක් අපිට ඇසුරු වෙනවමයි. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධ ධර්මයේ හට ගැනීම නිරෝධය දකින්නවනම් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් ගඩක් වශයෙන් සල්ලයක් වශයෙන් අග වශයෙන් ආබාධ වශයෙන් පරතෝ පලෝකතෝ වශයෙන් ශුන්‍යතෝ වශයෙන් කෙනෙක් දකින්නවනම් අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා නිවරදිව ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන බවත් ඒ උපාදාන වශයෙන් ඇසුරු කිරීමේ දෝෂයක් කියන එක දකින්න. ශ්‍රුතවත් කෙනෙක් මේක අහලා දැනගත්ත කෙනෙක් ඒ කියන්නේ ඉස්සෙල්ලම අනුමාන ඥානය කියලා කියන එකට ඒ කියන්නේ අනුමාන ලෙස මේක අහලා කෙනෙක් තේරුම් ගන්නවා. අනුමාන විදිහට මේ කාරණාව අහලා තේරුම් ගත්ත කෙනෙක් ඊට පස්සේ මොකද කරන්නේ? එයා මඟ වඩනවා. ඊට පස්සේ එයා ඒක මානසිකාරය කරනවා. පංච උපාදානස්කන්ධ ධර්මය කියන්නේ මොකද්ද? මේක හටගෙන නැති වෙනවා කිව්වේ ඇයි? ඒකට මේ රූපයේ ස්වභාවය මේකනේ හටගෙන නිරුද්ධ වෙන බව. එහෙනම් මේ රූපය කියන තැන මම හෝ මගේ හෝ කියලා ගන්න දෙයක් නැහැ. ඒ රූපය කියන තැන සත්වේක් පුද්ගලයෙක් කියන ස්වභාවයක් ඇත්තේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ලක්ෂණයක් නේ තිබුණේ. එයා ඇහැ රූප දෙකේ ඇත්ත දකිනවා. කන ශබ්ද දෙකේ ඇත්ත දකිනවා. එයා කොටින්ම ඇසකනනාසේ දිව ශරීරයේ කියන මේ ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන කියන ආයතන 10ක ඇත්ත යථාර්ථය තේරුම් ගන්නවා. ඇතිකල්ලි හටගත්ත මේ දෙකම එකම තැනක ඇහැයි රූපයයි දෙකම එකම තැනක පනවන්නේ. ඇහැ නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවත් පනවන්නේ නැහැ. එහෙනම් ඔබට ඊයේ දැකපු අම්මව අද දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඊයේ තිබුණ ඇහැ ඔබට අද ඇත්තෙත් නැහැ. මේ විදිහේ නුවණක් අපිට අරගෙන ඉන්න පුළුවන්. එතකොට පුද්ගල බව කියන එක අපිට හිස් වෙන්න පටන් ගන්නවා. පුද්ගල බව අපිට හිස් වෙන්න පටන් ගන්නකොට පින්නතුනේ දුක කියන දේ ජීවිතයට එන පැත්ත වැහෙනවා. ඇයි දුක් විඳින්නේ පුද්ගල බවෙන් ඇසුරු කරන කම නිසා. ජරාව නෙමෙයි දුක වෙන්නේ. ජරා ධර්මයේ පුද්ගලයෙක් වෙනකොට අපිට දුක වෙන්නේ. මරණය නෙමෙයි දුක වෙන්නේ. මැරෙනවා කියන එක නෙමෙයි දුක වෙන්නේ. මරණය පුද්ගලයෙකුගේ වෙනකොට ඒක අපිට දුක වෙනවා. ඒක සත්ව පුද්ගල භවෙන් ඇසුරු කරනකොට ඒක අපිට මම මැරෙනවා කියන එක නිසා තමයි අපි දුක් වෙන්නේ. ඒ නිසා තමයි අද ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කෙනෙකුට එක පහර නැති කරන්න බෑ. මොකද බොහෝ කාලයක් සිට ඇසුරු කරපු පුරුදු ආශ්‍රව කෙලෙස් ඒකිනා කෙරෙහි එනවා. ඒකිනා කෙරෙහි පවතිනවා. ඒ නිසා යාට බෑ එක පාර මේක නැති
मनसिकारे पवत्तन धर्मावबोधीकरण अनुपूर्व दीवन कर क्रम क्रम महान शिवेट याट उत्साह हित अकुशले गलोल कुशले पिहिटवा आयासे वीर्यकट सिद्धवेनो एक वीर नौकर इनकोट एक पारम अपाय भूमिय समतिक्रमणे कला सोतापत्ति मार्गे किनकोट उपदिनो कियला दया कहागिन इनकोट भावना कमतहन सज्जायनयक वगे दया कहागिन इनकोट एक पारम आलोकयक पेनुना हो सपयक दन्ना कियने के नेमेई मार्गफलयक पहल उना कियला कियन्ने मार्गफलयक अद्दकीमक कियला कियन्ने एयाट एक क्षणिकव लोक यथार्थे तेरुम गन्न पुलुवन कमक लबेनवा एतकोट एक लबेन्ने मे स्कंध धर्मयन पिलिबंदव होंद अवबोधयक तियन केनकोट ඒ අවබෝධය ඇති වෙනකොට එයා තුල අපායගාමී අපාය සංවත්තනික සියලු කෙලෙස් දුරු වෙනවා. ඒ අවබෝධයත් එක්ක ඒකයි සෝතාපට්ටි ඵලය ලැබනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට මානසිකාරය කරනකොට ලෝකෙ දැඩි විදිහට ආත්ම දෘෂ්ටිය අනුව බැසගෙන ගිහිල්ලා ලෝකෙ සමහර සත්තු මරණ කියන සීමාව ඉක්මවා යනවා නම් කෙනෙක් ඒ සතුන් මැරීම කියන සීමාවට හු යන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොරකම් කරනවා කියන දැනකට යනවා නම් ඒ මට්ටමට ඉක්මවා යන්නේ නැහැ. कामे वर्धवा हेसरी बुरुकियन राहमेर पानी करूपेर आश्वादे होने पंचपादान स्कंदेन मे विधि डकिन अवबोध्यक्तना पत्वे समहारीट अवासनाट अदाले अहन लभन समहारीट तृतीय अध्याने लभुवाक्यन आर्यश्रावक्य राहमेर पानी कर धर्माकूल संपन्न बुद्धल धर्मावबोधे पंच दुश्चरित सिद्ध करना यथाभता निरयेना पंच दुश्चरिते हेतु मोनम विलावकारी अपायटेन अनिवार्यं अपायगामी अकुशल दुरुगी कील पंच दुश्चरित हुगिं वेन्न विधियक् नै पंच दुश्चरिते हुकिरिन दुरुवेला संस्कार विज्ञानी उपादान स्कंदे मनसिकारे करन कोटार वासी जटोपम सूत्रे पैदली करनो वगे यम किसी विधिय किंग वैय करगिन सहिन कोट ए सहिन वैय सहिन कोट ए वैय वैय मिट टिकें टिक टिकें टिक गेवेनो अपि उदल्लक गत्तत उदल्ले उदलु मिट टिक टिक मेदिले यनवने एतोटार वैय वैय मिट एक दिगट वेड करन कोट टिक 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 गेवीमट यनो अब अद मेचर अग्ना हेट मेचर अग्गे अनिदेनकोट मेचर अग्गे अटेगन निखा सटहांकल इरी गहलाट लकन कर बेह अने वगे मे विधि स्कंदे अंगे अनी वसे दुखक्वसे दकीन कोट ऐकेना कैलेस्टिक क्रम क्रमें क्रम क्रमें परीक्षेन बवटेन क्रम क्रमें गेवीमटेन अर विधियट इरी गहल अर विधियट पेन्न बेरिए हे भाई क्रमानुकूल हूगार दरत गति रलुगति नतिवे वेट मुलिम दड़ी द्वेषे नतिवेन्न पटंगनी मुकद द्वेषे की महासावत्ति देखने
එවිට දැඩි ද්වේෂය කියන එක නිකම්ම ටිකෙන් ටික නැති වෙන්න පටන් ගන්නවා. ඔබට වෙනද වහා අරමුණක කිපීම ඇති වෙලා තරහ බොහෝ පවතිනවා නම් ඔබට ඒක ටිකක් නිෂ්කාරණ දෙයක් හැටියට වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඔබේ ළඟ තියෙන ආශ්‍රව කෙලස් ටික 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 අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට සංසන්දනය කරනකොට හිතා ගන්න පුළුවන් මග නිවැරදි ප්‍රමාණයකට නිවැරදි මාවතක ඔබ යනවා කියන එක. එතකොට ඒ විදිහට යනකොට තමයි මේක යම් කිසි මොහොතක පෙරපසු නැතුව ඔබට මේ ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා මේ මග කියන දේ සාන්දෘෂ්ටිකව යන්න පුළුවන් දෙයක්. තමා තුළ අත්දකින්න පුළුවන් දෙයක්. ඇත්ත විදිහටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔබට සෝවාන් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට ස්කන්ධ ගැන ඉස්සෙල්ලා දැනගන්න. දැනගෙන ස්කන්ධ ධර්මයන් පිළිබඳ මානසිකාරය පවත්තන්න. එතන මානසිකාරය පවත්නකොට ඔබට ලෝකය ඇත්ත නොවි ලෝකයෙන් මිදීම පිණිස රූපයේ නිරෝධය, වේදනාවේ නිරෝධය, සංඥාවේ සංස්කාරයේ විඥානයේ නිරෝධය කියන පංච උපාදානස්කන්ධ නිරෝධය නැතිනම් පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙන බව අනිත්‍යතාවය ඔබට දකින්න පුළුවන්කම තියෙයි. එතකොට ඔබට යම් මට්ටමකින් ඔබ ලෝකයත් දකිනවා. මේ විදිහටම පෘතජ්ජන කෙනා සෝවාන් වෙන්නත්, සෝවාන් කෙනා සකෘදාගාමි වෙන්නත්, සකෘදාගාමි කෙනා අනාගාමි වෙන්නත්, අනාගාමි කෙනා රහත් වෙන්නත් මේ විදිහට ස්කන්ධ ධර්මයන් ගැන සම්මර්ෂණය කරනවා. ඒ ඒ කෙනාට ඒ ඒ මට්ටමින් ස්කන්ධයන්ගේ ඇත්ත යථාර්ථය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම ස්කන්ධයන්ගේ ඇත්ත යථාර්ථය ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වෙනකොට ඒ කෙනාට මාර්ගඵල කියන දේ ඒ ක්‍රමානුකූලව ලැබිලා තියෙනවා. යම් කිසි කෙනෙක් අරිහත් මාර්ගය තුළින් අරිහත් ඵලයට පත් වුණා රහතන් වහන්සේටත් එළඹ සිටි නුවණක් විදිහට ත්‍ිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතේ සැපසේ වාසය කිරීමක් තියෙනවා නම් සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් රහතන් වහන්සේට ඒ සති සම්පජඤ්ඤයේ පවතිනෙම පංච පාදානස්කන්ධ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳවයි. ඒ නිසා මේ කාරණාව නිවන් දකින්න තියෙන ප්‍රධානම දේ ස්කන්ධ ධර්මයන් මේ එක පරයායක් විදිහට අපි ගත්තොත් ඒ නිසා මේ පරයය ඉතාමත් විශේෂ දෙයක්. එහෙනම් මේ පිළිබඳව ඔබට හොඳට නුවණ පවත්වන්න උත්සාහවත් වෙන්න. ස්කන්ධ ධර්මයන් පිරිසිෙන් දකින්න. එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ඒ වගේම ගඩක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, සල්ලයක් වශයෙන් දකින්න පුරුදු වෙන්න. එතකොට මේ විදිහට දකිනකොට ඒ ස්කන්ධ ධර්මයන්ගේ ලක්ෂණ ටික අනුව ඔබට අවබෝධ වෙනකොට දේවල් සත්‍යෝ පුද්ගලයෝ හම්බෙන ලෝකේ ඔබට හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මයන් ප්‍රකට වෙන්න පටන් ගන්නකොට ඊටමත් වේගයෙන් කෙලෙස් සහ ආශ්‍රව කියන දේවල් ඔබට ගෙවලා ඉවර කරන්නට පුළුවන්කම ලැබේවි. ඒ නිසා කාටත් මේ දේශනාව ඒ සඳහාම හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි කාටත් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.